මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පිඟුතුනි පිඟුතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ගනු කැමැතිව සද්ධර්ම ශ්‍රවණාභිලාෂයෙන් සැදී පැහැදී සිටින පිඟුතුල්ලා ධර්ම ශ්‍රවණී කිරීමට සූදානම්ව පිඟත්නි අද දවසේ මේ ධර්ම දේශනාව ලක්විසිරෝ වැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මීට වසර දෙකකට පෙර පරලෝසපත් RKG කුමාර මහත්මයාට මීට වසර 14කට පෙර මිය පරලොව යන්නට යෙදුණු WA නෙවිල් රාජපක්ෂ මහත්මයාට පින් අනුමෝදන් කිරීමට දැනට සුජීවත්ව වෙසෙන සුසිලා කුරුප්පු සහ ප්‍රේමා රාජපක්ෂ මෑණිවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ රුමින්ද රන්දෙනී මහත්මයා විසින්. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණට පස්සේ සත්වයාට පුළුවන්කමක් ලැබෙනවා තමන්ගේ ජීවිත පිළිබඳව එක්තරා විදිහකට පෙළගස්වා ගැනීමක් කරන්න බෞද්ධ පදනමට යටත්ව. ඒ බෞද්ධ පදනම කියන එක පටන් ගද්දී ගිහි ජීවිතයේ එදිනදා කාර්ය ඉඳන්ම බුදුදහම කියන එක බැඳිලා තියෙන බව සැබෑ සත්‍යය. ඒ එදිනදා කාර්යවලින් බැඳිලා ඔබට අපි කියන බෞද්ධ චාරිත්‍ර කියලානේ. ඒ චාරිත්‍රවලින් බැඳිලා, ඒ චාරිත්‍රවලින් පැවතිලා, ඒ චාරිත්‍ර මත පදනම් වෙන බෞද්ධ සભ્યත්වය, බෞද්ධ සංස්කෘතිය තමයි සත්‍යයට කෙලවරදී නිර්වාණ ධාතුව කෙනෙක් උදා කරලා දෙන්නේ. දැන් මම ඔබට හොඳ කතාවක් කියන්නම්. දැන් කට්ටිය සමහරු මට කියනවා, එහෙනම් මේ උපතින් බෞද්ධ උනාට වැඩක් නැහැ. ඊළඟට උපන්නේ නෙමෙයි බෞද්ධ වෙන්නේ, අම්මයි තාත්තයි බෞද්ධ නිසා බෞද්ධ වෙන්නේ නැහැ. දැන් ඔහොම කියනවා. මේක ඇත්ත. අර පරමාර්ථමේ වශයෙන් බැලුවහම, කියන්නේ මේක තියෙන කෙලවර වශයෙන් බැලුවහම මේක යථාර්ථයකුත් නැතුව නෙමෙයි. අපි උනත් කියනවා මේ අම්මගේ තාත්තගේ නම් තිබ්බ පළියට උපන්නේ බෞද්ධයි කියලා හිතන්න එපා. හැබැයි එමයි කියන්නේ අම්මගේ තාත්තගේ බෞද්ධයි කියන එක දරුවට බෞද්ධ කියලා නොදා ඉන්න කියන හේතුව නෙමෙයි. මොකද බෞද්ධ චාරිත්‍රයක බුදුරජාණන් වහන්සේගේ දර්ශනියම බැඳිලා තියෙනවා ඇත්තටම. දැන් උගුල්ලෝ හිතනකෝ පිළිම වන්දනාව කියන එක ගන්න. පිළිම වන්දනාව කියන එක දැන් සමහර ප්‍රතික්ෂේප කරනවානේ බුදුරජාණන් වහන්සේ අප්පටි සමෝ ඕම ඕම කීකේ ප්‍රතික්ෂේප. හැබැයි මේ ඔය තුනුරුවන් වන්දනාව ඉඳන් ඊළඟට තියෙනවා ශස්්‍ය ඵල දානීය දෙන එක, දරුවා අර ගේ දොරට වැඩීම කියන එක, අලුත් ගෙදරකට යනකොට අකුරු කියවද්දි, විවාහ මංගල්‍යයක් වෙද්දි, මේ හැම තැනකදීම බෞද්ධ සભ્યත්වයේ බැඳුනාම ඒ බෞද්ධ සભ્યත්වයත් එක්ක නැගිටින මිනිස්සුන්ගේ චින්තන මාර්ගය තමයි ඒගොල්ලන්ට නිර්වාණ ධාතුව දක්වා යන ගමනට උදව් කරන්නේ.
මං විශේෂයෙන්ම අද දවසේ මේ මාතෘකාව මේ ආකාරයෙන් කල්පනා කළේම මේ පිළිබඳව ටිකක් කියනවා කියලා. මේ කරුණු කාරණා කීපයක් ඔළුවේ තියාගෙන දැන් ටික ටික පරමාර්ථ ධර්ම ගැන කතා කරන මිනිස්සු බිහි වෙද්දි මේ පරමාර්ථ ධර්ම ගැන දන්න අය බුදුරජාණන් වහන්සේගේ ආමිසමය දාන දීම් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ශ්‍රද්ධාව කියන එකට එක්තරා ආකාරයකට පහරක් ගහන්න පටන් ගන්නවා. මිනිස්සු දැන් දහම් පාසල කියන එක අද ටිකෙන් ටික අපිට අමතක වෙලා අතෑරිලා ගිහිල්ලානේ. දැන් හොඳට බලන්න පළවෙනි වසරේදී දහම් පාසලේ ළමයි ඉන්නවා සාමාන්‍යයෙන් 60ක් විතර. ඒ ළමයි මේ ලොකු වෙද්දි ඉන්නත් එපා 11 වසරට ඉන්නේ ළමයි දෙන්නේ. ගෑනු කෙනයි පිරිමි කෙනයි සමහරකට පිරිමි ළමයි දෙන්නෙක් විතරයි. ඒතර එක්කෝ ඒ වෙනකොට අරුන්දලා මැරිලා ඉන්න ඕනේ. අර 60න් 58ක්ම. එක්කෝ ඒ අයට දහම් පාසල අතෑරිලා වින්න. මෙන්න මේ අතෑරීම සිද්ධ කරන්නේ මොකද? බෞද්ධ චාරිත්‍රය එක්ක බුදුදහමේ තියෙන පදනම බුදුදහමේ තියෙන නම්‍යශීලී බව වටහා ගන්නට නොහැකි මිනිස්සු. පැහැදිලිද? එනිසා අපි කොයිම වෙලේකවත් අපි කොච්චර පරමාර්ථ ධර්ම පැත්තින් දියුණු වුණා කියලා අපි භාවනා කරා කියලා අපි මේකේ ධාමයේ තියෙන ගැඹුරු එසෙන්ස් එක නැත්තම් හරය කියන එක උකහා ගන්න දඟලනවා කියලා මූලික පදන මතාරින්න හොදනේ. දැන් උදාහරණයක් මම කියනකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන කෙනාව ගන්න. දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ උපතින් බෞද්ධ වෙලා හිටියේ නැත්තම් අම්මයි තාත්තයි මම පොඩි කාලේ නම් දහම් පාසල් නොයවුවා නම් මගේ ජීවිතේ මම විමුක්තිය හොයන දවසට මම තෝරගන්නේ මොකද්ද? හිතන්න මම පොඩි කාලේ ඉඳන් වෙන ආගමක් ඇදහැව්වා නම් මම මගේ ජීවිතේ මා විමුක්තියකට පත්විය යුතුයි කියලා හොයන තැන සියදී වෙනසා ගැනීම තෝරගන්නත් තිබ්බා. දැන් හිතන්නකෝ දෙවියෝ අදහලා කෙනෙක් සියදී වෙනසා ගත්තම විමුක්තියකට පත් වෙනවා. ඔහොම කියලා තිනවා කවුරු හරි. ඒත් මගේ තාත්තා මැරිච්ච වෙලාවක, මගේ අම්මා මැරිච්ච වෙලාවක, දරුවෙක් මට වෙනස්කමක් කරපු වෙලාවක මම දෙවියෝ මතක් කරගෙන සියදී වෙනසා ගන්නද? එහෙම ගත්තනම් ඒක අද මගේ විමුක්තිය වෙලාද? එයි මට පොඩි කාලේ ඉඳන් දාලා තියෙන එකනම් මා විමුක්තිය වශයෙන් තෝරගන්නේ ඒක. හැබැයි මොකක්ද එකක් නිසා මම උදාහරණයක් ගන්න හොඳම දේ මගේ ජීවිතේ තාත්තා මැරුණයින් පස්සේ මම ගොඩක් මහන වෙන්න තීරණය කළේ. ඒක ගොඩක් වෙලාවට මුල් වුණා මේ තරම් ඉක්මනට ඒක වෙන්නේ. ඒක නිසා මම තාත්තා විනින් පින්කමක් කරන්න ඕනි කියලා ඒක තමයි මගේ ඔළුවට ආවේ. මොකද මේ පොඩි කාලේ ඉඳන් ලැබිච්ච බෞද්ධ පදනම. ඒ පින්කම නිසා තමයි මම ඒ වෙලාවේ එක්තරා තැනකට විහාරස්ථානයකට යන්නේ. දැන් බලන්න මං ඒ විහාරස්ථානයකට ගිහින් මට ලැබිච්ච බෞද්ධ පදනම නිසානේ. අන්නේ බෞද්ධ පදනම තමයි විහාරස්ථානයට තල්ලු කරලා එතනින් යථාර්ථය පෙන්නලා යථාර්ථයෙන් පැවිද්දට එක්කන් ආවේ. අන්න බලන්න. ඒතර බෞද්ධ පදනම කියන එක එපා කියන්න අපි කාට බෑ. බෞද්ධ පදනම කියන එක නිවනට ඍජුවම බැඳිලා තියෙනවා. එනිසා අපි මිනිස්සු විසින් අමතක කරපු බෞද්ධ චාරිත්‍ර අන්නේ චාරිත්‍ර පිළිබඳව දැන ගැනීමකට යන්න. ඒ බෞද්ධ චාරිත්‍ර පිළිබඳව දැනගැනීමට යද්දී කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. එකක් අතීත බෞද්ධයා කළ වර්තමාන බෞද්ධයා නොකරන බෞද්ධ සිරිත් විරිත්. සහ අතීත බෞද්ධයන් අර්ථවත්ව සිදු කළ වර්තමාන බෞද්ධයන් රැල්ලට සිදු කරන මිත්‍යා දෘෂ්ටික පිළිබඳ. මේ දෙකම ගැන කතා කරන්න වෙනවා. අපි එකින් කතා කරමු පළවෙනියටම තෙරුවන් නැමදීම කියන එක පිළිබඳව. ඉස්සර බුද්ධ කාලේ තුනුරුවන් වඳින්න අනාථපිණ්ඩික සිටුවරු විශාකාවරු උදේ සවස පන්සල් ගියා. උදේ සවස ගිහිල්ලා බුදුරජාන් වහන්සේව දැකලා වන්දනා කරලා ආවා. දවල් දානෙට උන්වහන්සේව ගෙදරට වඩම්ම ගත්තා. එහෙම ඒ උතුමන්ගේ ජීවිතේ ගෙවුණි. හදීසියවත් භාග්‍යතුන් වහන්සේට හෝ කාට හරි පිදීයුත්තෙක් පේන්න නැතිකොට තමන් සිතින් දාන වස්තු අරමුණු කරලා සිතින් ඒව පූජා කරග මනෝමය වශයෙන් ඒව සිද්ධ කරා. කාලයක් ඇද්දි බුදුරජාණන් වහන්සේ පිරිණි වුණා. පිරිණි වුණාට පස්සේ මේ ශ්‍රද්ධාවන්ත දායකයෝ මොකද කරේ? උන්වහන්සේ භාවිත කර කර හිටපු යම් පරිස්කාරයක් ධාතුන් වහන්සේ නමක් අරගෙන භාග්‍යතුන් වහන්සේ හිටියනම් කියලා ඒ ජීවමාන සංඥා උපදවාගෙන උන්වහන්සේට අයිති තැන් උන්වහන්සේට අයිති තැන් උන්වහන්සේ වැඩ හිටියපු දැන් උදාහරණයක් මම කියන්නම්. මේ මගේ පින්තුල දන්නෝනේ බුදුරණවහන්සේ සතර සංවේග උපදවාගත යුතු ස්ථානයක් කියෝ. බුදුරණවහන්සේ ඉපදිච්ච තැන, පිරිනිවෙච්ච තැන, දම්සක් පැවතුම් දේශනකට බුද්ධත්වේ ලැබපු තැන. මේ හතරට ගියායින් පස්සේ පින්තුනේ අනේ මෙතනනේ මගේ බුදුරණවහන්සේ ඉපදුණි. මෙතනනේ මගේ බුදුරණවහන්සේ පිරිණිවුණි කියලා එතනින් කඳුළු පවා ඇස්වලට උනන තරම් ඒවර භාග්‍යතුන් වහන්සේ භාවිතා කරපු දේවල් තැන් කියන එක බෞද්ධයාට තිබ්බා. ඔහොම කාලයක් යදී බුදුරජාණන්වහන්සේ දැසින් දැකපු අය අඩු මනසින් හිතේ ත වන්දනා කරපුවා ටික ටික අඩු වුණා.
ධර්මාශෝක රජතුමා කාලේ කියන එක දීර්ඝායුෂ තියෙන නාග රාජ්‍යයක් ගෙනලා කාල තම කාල. කාල කියලා නාග රාජ්‍යයක් ගෙනල්ලා නිර්මිත බුදුරුවක් මෙව්වා කියලා. ඒ කියන්නේ සිතෙන් තමයි මෙව්වේ. ඒ කාල කියන නාග රාජයා තමන්ගේ චිත්ත ශක්තියෙන් බුදුරුවක් මවලා පෙන්නනවා. හැබැයි ඒක වැඩි වෙලාවක් පවතින්නේ නැහැ චිත්ත ශක්තියෙන් මවපු නිසා. ඒසයි ඒක නැති වෙලා ගියා. ආයි කාලෙක. එතකොට ඒ මිනිස්සු වැඳපු දාගත්තයි කියනවා. ඒව මතක් කර කර. දැන් ඒකනේ පිංගුතුණී මේ ධර්මාශෝක රජතුමා තනින් තන ගිහිල්ලා බුදුරන් වහන්සේ බුදු වුණේ මෙතන, ඒ පුදුනේ මෙතන. මේව කොහොමගෙන ආයි ආයි කර කර නේද අර ගල් කණු හිටෝ හිටෝ ලොකු ගවේෂණයක් කළේ මේ ගැන. ඊට පස්සේ කාලෙකදී මේ කනිෂ්ක රජතුමා තමයි ශෛලමය පර්වතයක්, සෙල්මුවා පර්වතයක් කියන ශෛලමය පර්වතයක් කරලා බුදුරුව දැකපු අයගේ, අහපු අයගේ අහලා ඒ ආකාරයෙන් බුදුරුවක් නිර්මාණය කළේ. ඊට පස්සේ මොකද කළේ? ඒ බුද්ධ ප්‍රතිමාවට මිනිස්සු වඳින්න ගත්තා. ඒ පිළිම වහන්සේ තමයි අද වෙනකොට පුළු පුළුවන් අය මොකද කරේ තමන්ගේ ගෙවත් පැත්තක මේ පිළිම වහන්සේ නමක් හදාගෙන තුන් පාරක්වත් බුදුන් වැඳලා. බැරි අය දෙපාරක් වැඳලා. බැරි අය එක පාරක්වත් වැඳලා. පිංගුතුනි මෙතනින් ශාසන මාමකත්වයේ කියන එක වැඩෙනවා. මේ තුනුරුවන් වැඳීම කියන එක කල යුත්තක්. පුළුවන් හැම අපේ ස්වාමීන් වහන්සේලා වුණත් සේනාසන හැමදේම අවසර බුදුන් වැඳීම සිද්ධ කරනවා. පාන්දරට යාගන්න පුළුවන් කමක් නැති නිකම නිසා මිසක් මොකද අලි ඉන්න කැලේකනේ ඉන්නේ පාන්දරට බුදුන් වඳින්න යන්න බෑ. එනිසා පුළු පුළුවන් ස්වාමීන් වහන්සේලා කුටිවලදී තමන්ගේ වන්දනාව කරගන්නවා. දවල්ට උන්වහන්සේලා තනියෙන් පුද්ගලිකව වන්දනාව කරනවා. හවසට සාමූහිකව වන්දනා කිරීම සිද්ධ කරනවා. හේතුව ඒ තුනුරුවන්ගේ රැකවරණිය, තුනුරුවන් මතක් කිරීම කියන එක මිනිස්සුන්ට ලොකු රැකවරණයක්. බලන්නක හැමදේම බුදුරජාණන් වහන්සේ වඳිනකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවනේ. හැමදේම ධර්මයේ අහනකොට ධර්මයේ මතක් වෙනවනේ. හැමදේම සංඝයා දකිනකොට සංඝයා මතක් වෙනවනේ. අන්නේ තුනුරුවන් පිළිබඳව නැවත නැවත මතක් කර ගැනීමට, නැවත නැවත අමතක වීමට නොදීමට, සසරට හුරු කර ගැනීමට එය මහත් වූ උපක්‍රමයක්. එනිසා තුනුරුවන් වන්දනා කිරීම සෑම බෞද්ධයෙක් සතුම ලොකු වගකීමක්. දැන් ඉතින් මිනිස්සුන්ට වැඩ වැඩි වෙලා මොකද කරන්නේ? මම සමහරක් ගෙවල් වලට ගිහිල්ලා බලනකොට ඇත්තටම මේ නිකන් වෙසක් කාඩ්යක් විතරයි පේන්න තියෙන්නේ. බුදු පිළිමකුත් නැහැ. හරිද? මේක සමහරුන්ගේ ගෙවල් වල බුදු පිළිමෙට තියෙන චූටිම වෙන්න මෙච්චර විතර බුදු පිළිමයක් තියලා. ඉතින් මේ එහෙම අර නිකන් තමන්ගේ ජොබ් එක හරියන්නවත්, දරුවට අකුරු හොඳට සාත්තරේ පිටවන්නවත්, ඒ වඳින්න ඕනුවට වැඳලා යන්නවත් නෙමෙයි. මං කියන්නේ මගේ පිංගුතුල්ලගේ ගෙදර අනිවාර්යෙන් පැත්තකට ওই දැන් ඇවිල්ලා තියෙනවා ටිකක් අඩි එකහමාරි විතර බුදු පිළිම. ඒ වගේ පිළිමයකට පොඩි රතු කාපට් එකක් දාලා තැනක් අයින් කරන්න. අයින් කරලා හැමදෑමත් භාග්‍යතුන් වහන්සේට ගිලන් පස එකක් උදේට පූජා කරලා හොඳට දෙදන දෙවලිමිට නල් බිම තියලා වඳින්න පුරුදු වෙන්න. පුළුවන් නම් එතන පිරිත් ටිකක් දාලා තියන්න. ඒ පිරිත් දානකොට ඒ අනිත් අයට කරදරයක් වෙන මහා හයියෙන් නෙමෙයි, තමන් උදේට නැගිට්ටට පස්සේ දම්සක් පැවතුම් සූත්‍රය වගේ සූත්‍රයක් අහන්න පුරුදු කරගන්න. තමන් රැයට නිදාගන්නට කලින් ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍රයකට කන තියාගෙන නිදාගන්න පුරුදු වෙන්න. ගෙදර බුදුන් වඳින්න තැනක් අයින් කරගන්න. පුතාට පුංචි පුතාට කියලා ගිලන් පස එකක් හදවන්න. පුංචි පුතාට කියලා පැන් එකක් පූජා කරවන්න. හැමදාමත් පැන් පූජා කරනකොට, ගිලන් පස පූජා කරනකොට හොඳට භාජන පිරිසිදු කරලා ඒ භාජනවල සබංග්‍රහයි අරරහයි මේරහයි එන්න නොදී බොහොම පිරිසිදුවට පූජා කරන්න. බුදුරජාණන්සේට කැපජාති මොනවද, හවස වෙලාවට වළඳන්න අකපජාති මොනවද, ගුණජාති මොනවද කියලා හොයලා බලලා හිතලා බලලා පිංගුතුනි පූජා කරන්න. සමහරු මම දකිනවා දැන් මේ පූජාව කරනකොට උනත් තමන්ගේ හිතේ තියෙන ආසාව පිට කරගන්න එක එක දේවල්. සමහරු නිකම්ම මල් පෙති ටිකක් පොඩි කරලා දාලා ගිලන්පස කෝපයක් පූජා කරනවා. දැන් මේවා මේ පාටට, රෝස පාටට, රතු පාටට, නිල් පාටට තිබ්බට ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලන්ගේ පුතාට ඕගොල්ලෝ දෙනවද මල් පෙති පොඩි කරලා බොන්න? ඒව අඩුම බොන්න පුළුවන් ගානට, බොන්න පුළුවන් ගානට පූජාවට අයින් කරන්න. අන්න එහෙම පිඟුතුනි මේකට හොඳට පුරුදු වෙන්න. ඊට පස්සේ ඒ බුදු පිළිම වහන්සේලා දෝවණය කරන්න. හොඳට අලුත් බ්‍රෂ් එකක් හරි අරගෙන මේ හැම පතුරු යන්න නොදී පරිස්සමින් දෝවණය කරන්න. ෂැම්පු ටිකක් හරි දාලා එහෙම දෝවණය කරලා ඒව පිරිසිදුවට තියාගන්න. බුදු පිළිම වහන්සේට පූජාව තැම්පත් කරන මේසේ පිරිසිදුවට තියාගන්න. උදේට ගිලන්පස එකක් පූජා කරන්න. හවසට ගිලන්පස එකක් පූජා කරන්න. පුළුවන් වෙලාවක් ආවොත් දානමාන ටිකක් පූජා කරගන්න. පූජා කරන්න. පොයට විශේෂිත වූ බුද්ධ පූජාවක් තියන්න. භාග්‍යතුන් වහන්සේම සිහිපත් කරගෙන ගෙදර කෑමට කුයන්. උදේට උයනකොට, දවල්ට උයනකොට බුදුරජාණන් වහන්සේම සිහිපත් කරගන්න. උන්වහන්සේටයි මේකේ අග්‍ර කොටස හදන්නේ මම කියලා සිහිපත් කරගන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ ගෙදර උදේටයි දවල්ටයි කෑමු යන්න පුළුවන්. උන්වහන්සේට අයින් කරාට පස්සේයි මං ඉතුරු ටික මගේ දරුවන්ට දෙන්න කියලා හිතාගෙන කෑමු යන්න පටන් ගන්න. පොයේ දවසට විශේෂිත වූ පූජාවක් කරන්න. ගිලන්පස කීපයක් හදන්න. ඖෂධ පූජාවක් කරන්න. දාන ටිකක් විශේෂයෙන් හදලා පූජා කරන්න. මේ තුනුරුවන් වන්දනාව
බෞද්ධයාගේ එකලින්නම් පැවතිච්ච බොහොම ලස්සන සිරිතක්. මේක අනිවා උච්ඡේදවාදයට නොගිහිල්ලා අර ඇතැම්මු ඉන්නෝ දැන් උච්ඡේදවාදයට කියලා අර නිරාගමිකයි වගේ මේවා විවේචනය කරන. ඒගොල්ලොන්ගේ මේ කොච්චර තර්කයක්ද කියනවනම් මලක් කඩන එකත් ශරීරයේ මේ ස්වභාව ධර්මයට කරන හානියක් ලෙසයි දකින්නේ. එහෙම නෑ පින්නතුනි. මේ ලෝකෙ මල් පෙපෙන්නෙම බුදුරජාණන් වහන්සේට වගේ. මලත් එක්කම අපිට මතක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. මලක් දැක්කම අපිට මතක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒවා පිදෙන්නේ භාග්‍යතුන් වහන්සේට. එක දවසකට බුදුරජාණන් වහන්සේට මේ ලෝකෙ පිදෙන මල් ටික එකතු කරොත් එක මහා කන්දක් වගේ වේ. එක දවසකට බුදුරජාණන් වහන්සේට පිදෙන දාන ටික මේ ලෝකෙ එකතු කරලා බැලුවොත් මහා කන්දක් වෙයි. එක දවසකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැල් වෙන පහන් ටික කල්පනා කරලා බැලුවොත් ඒක මේ මහත් සූර්ය පරදවන ආලෝකය වගේ වේ. ඒ තරම් විශාල පුද පූජා ගණනාවකට යටත් වෙන භාග්‍යතුන් වහන්සේ, පූජාවට සුදුසු වන භාග්‍යතුන් වහන්සේ, පූජාවට භාජනය වෙන භාග්‍යතුන් වහන්සේට ඔබේ ගෙදරත් පහනක් පත්තු කරලා, හඳුන් කූරක් පත්තු කරලා, මලක් පූජා කරලා, බුද්ධ පූජාවක් පූජා කරලා, ගිලන් පස ටිකක් පූජා කරන්න අමතක කරන්න එපා. සංක එක තුනුරුවන් වැඳීම කියන එක බෞද්ධයා සතු වැදගත් චාරිත්‍රයක්. ඒක අමතක වෙන්න නොදී කරන්න ඕනි. අපි පුංචි කාලේ බලන්න අපේ අම්මලා, ඔබ පුංචි කාලේ ඔබේ අම්මලා ඔබට කියලා මල් කඩාගෙන ගිනාවේ නැද්ද? ඔබට කියලා පහන පත්තු කෙරෙව්වේ නැද්ද? ඔබට කියලා හඳුන් කූර පත්තු කෙරෙව්වේ නැද්ද? හඳුන් කූර ගහලා එන්න පුතේ කියලා ඔබව පන්සලේදී යව්වේ නැද්ද? ඔබ බලන්න කොබ ඔබේ දරුවන්ට දැන් ඒවා කියලා දෙනවද කියලා. ඔවුන්ව රොබෝලා කරලා ඔබ කොහොම හරි අර පුරුද්දට පහන පත්තු කරනවා මිසක් දැන් දරුවෝ ඉන්නවා හාමුදුරු කෙනෙක් දැක්කම වැඳ ගන්න බෑ. වඳින්නි කුවාම පස්සට දුවනවා. පිංගුතුනි අපි පොඩි කාලේ එහෙම නෑනේ. ස්වාමීන් වහන්සේ නමක් එනකොට හාමුදුරු ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා පළවෙනියටම පත්කඩ ඉලලා වන්දනා කරේ අපි. අම්මල තාත්තලා ඊට පස්සේ ඇවිල්ලා වන්දනාමාන කරන්න ගත්තේ. අද ඉන්න දරුවෝ බලන්න ඒ දරුවන්ට පුළුවන්ද මේ සමහරක් මන් දකිනවා අම්මල තාත්තරත් එක්ක දරුවෝ පන්සල් යනවා වඳින්න කොහම මට බෑ කියලා පස්සට යනවා. මොකද? ඇසුරක් නැතිකම. ස්වාමීන් වහන්සේලා පුරුදු කරලා නැතිකම. බුදු පිළිම දැක්කම පුතේ වඳින්න වඳින්න කියලා 10-12 පාරක් සමහර දරුවන්ට කියන්නේ. හැබැයි මන් දැකලා තියෙනවා සමහර දරුවෝ මගේ පින්වතුනි ඇවිල්ලා කියන්නත් කලින් බුදු පිළිම වහන්සේට වන්දනා කරලා යනවා. ඇවිල්ලා බොහොම ආදරෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරගෙන යනවා. සමහරු ඇවිල්ලා බුදු පිළිම පෙන්නලා සාදු කියන්නේ කියනවා. මේ ලොකු දරුවෝ පින්වතුනි සමහර දරුවෝ ඉන්න ඊටත් වඩා පොඩි බුදු පිළිම දැක්කම වන්දනා කරලා සාදු කියලා යනවා. ඇයි මේ? සමහර අම්මල දරුවන්ට උගන්වන්නේ ස්වාමීන් වහන්සේ දැක්කම පුතේ සාදු, ටූටි සාදු, ලොකු සාදු, පොඩි සාදු. මොකද? තුනුරුවන් ගැන කියලා දෙන්න අම්මලට අමතක වෙලා. හාමුදුරුවෝ කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ කියලා දෙන්න ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. ඔබට අනිවාර්යෙන්ම ඒ මතකයේ තියෙන්න ඕනේ. සාදු, අර සාදු, මේ සාදු, එහෙම සාදුල සාසනේ නැහැ. අපිට පොඩි කාලේ අම්මල කියලා දුන්නේ හාමුදුරුවෝ කියලා. එක්ක ස්වාමීන් වහන්සේ කියලා. හාමුදුරුවෝ කියන්න හරි ස්වාමීන් වහන්සේ නමක් හරි කියන්න පුරුදු කරන්න ඔබේ දරුවට මේ වගකීම තියෙන අම්මට තාත්තට. මේ බෞද්ධ චාරිත්‍රය කඩන්න එපා. මේක කැඩුවොත් එහෙම වෙන්නේ අනාගතයේ ඔය දරුවට විමුක්තිය ලබන්න පුළුවන් විමුක්ති අංගයක් අහිමි වෙන එක. ඒ දරුවා අම්මගේ තාත්තගේ බඩින්ම බෞද්ධ පදනමක ඉපදුනේ ඒ පින ලබා ගන්න ඒ පින බලාපොරොත්තු වෙන. මම දන්නවා මගේ දේශන අහලා මට කතා කරන සමහර අන්‍යාගමික පින්වත් කාන්තාවෝ සමහරක් ඉන්නවා මුස්ලිම් ආගම අදහන මිනිස්සු. මට කතා කරලා කියනවා මගේ ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනා නිසා ජීවිතේ වෙනස් වුණා. ස්වාමීනි මගේ නම කියන්න එපා. නමුත් මම ඔබ වහන්සේලාට කරන මේ දානීය පිළිගන්න. ස්වාමීනි මට පුළුවන් නම් ඔබ වහන්සේගේ දේශනාවල මේ ලින්ක්ස් දාන්න. මේ අපිට දෙන්න. මගේ ස්වාමීනි හිතගෙන දේශනා කරන්න. ස්වාමීනි හිත අනිත්‍යයිද? උත්පත්ති කියනක මේ ආකාරයට කියලා ඔවුන්ගේ ජීවිත ඔවුන් වෙනස් කරගන්නවා මේ ප්‍රඥා ගෝචර දහම අහලා. මට එහෙම අනන්ත ප්‍රමාණ මිනිස්සු හම්බෙලා තියෙනවා. භාවනා වැඩසටහන් වලට ඇවිල්ලා ස්වාමීනි මම වෙනත් ආගමක නමුත් ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හරි පැහැදිලියි. මේක ස්වාමීන් වහන්සේ කියලා දෙන හැටියට තේරෙනවා කියලා තුනුරුවනේ රැකවරණිය ලැබෙන මිනිස්සු ඉන්න අතර ඔබ ඔබේ දරුවට ඒ රැකවරණිය අහිමි කරන්න දෙන්නේ. ඒ රැකවරණිය අහිමි කරන්න යන්න එපා. එනිසා පින්වතුනි මේක අනිවාර්ය හේතුවක් බවට පත් කරගෙන තුනුරුවන් වන්දනාව කියන එකට ජීවිතේ ලොකු ඉඩක් අනිවාර්යයෙන්ම අයින් කරගන්න. භාවනාව වගේ මූලිකත්වයක් දීලා තුනුරුවන් වන්දනාව සිද්ධ කරගන්න බලන්න. ඊළඟට අපි ඊළඟට යමු මේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක දකින්න ලැබෙන මේ මුලින්ම අවශ්‍යතාවයටපත් වෙන දරුවෙක් හම්බ වුණාට පස්සේ ওই දරුවට මේ නම තියාගන්න උවමනා වෙනවා. සාමාන්‍යයෙන් දරුවට නම තියාගන්න. ඒ දරුවට නම තියෙන දවස වැදගත් දවසක්. ඒක වැදගත් දවස. ඒ කියන්නේ මේව මේ ශාස්ත්‍රීය වශයෙන් මේ මම කතා කරන්නේ. නමුත් ඒ දරුවට එතන ඉඳන්ම බෞද්ධ පදනම ලබා දෙන එක හරි වටිනවා පිටු. ඊට පස්සේ ඒ වගේ දවසක ඔබට පුළුවන් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ ගාවට එක්කන් යන්න. ගිහිල්ලා වන්දනා කරවන්න. පිරිත් නූලක් ගැට ගහන්න. ඒ ආශිර්වාදී උන්වහන්සේගේ
මෛත්‍රී කරුණා මුදිතා ගුණේ කැටිවෙච්ච ආශිර්වාදය හරි වටිනවා. අම්ම කෙනෙක්ට වඩා එහාට ගිහිල්ලා සංසාරයේ පිළිබඳව සංසාර ප්‍රවෘත්ති පිළිබඳව අවබෝධයක් ඇති උතුමෙක්ගේ ඒ උතුමන් වහන්සේ ඔබේ දරුවට සුවපත් වේවා කියලා ආශිර්වාද කරන නිකන් කායික මානසික කායිකව සුවපත් වෙන්න නෙමෙයි, තියෙන ලෙඩ රෝග සුවපත් වෙන්න නෙමෙයි. ඒ සුවපත් වේවා කියලා කියන්නේ මේ සංසාර දෝෂෙන් සුවපත් වේවා කියලා. භික්ෂුන් වහන්සේ නම බලන්න වන්දනා කරද්දී සුඛී හෝතු, දීගායු හෝතු, නිබ්බාන පච්චය හෝතු, සුඛී හෝතු, සුවපත් වේවා. කායික මානසික සියලු ලෙඩ රෝගවල මානසිකව ඇති වෙන රාගය, මානසික ඇති වෙන ද්වේෂයෙන් අනුශය වශයෙන් දුක් විඳින අකුසල ධර්මවලි සුවපත් වේවා. කායික වශයෙන් විඳින්න තියෙන මේ භෞතික ජීවිතයේ දුකක් තියෙනවා නම්, පරලෝක වශයෙන් විඳින්න තියෙන දුකක් තියෙනවා නම්, මානසික වශයෙන් විඳින්න යම් පීඩාවක් තියෙනවා නම්, ඒ සියලු පීඩාවලින් සුවපත් භාවයට පත් වේවා කියලා උන්වහන්සේ හදවතින් පතන්නේ. දීර්ඝායු වේවා කියලා පතන්නේ දීර්ඝායුෂ ලැබලා කාම ලෝකේ අතරමං වෙන්න නෙමෙයි, ධර්ම අවබෝධය කරගන්න කාලය ලැබේවා, නිබ්බාන පච්චය හෝතු, මේ කරපු වන්දනාව නිවන් පිණිස වේවා කියලා ඒ කිරි කැටියට ආශිර්වාද කරන්නේ මගේ පින්වතුනි සංසාර ජීවිතේට. ඒ සංසාර ජීවිතෙන් එතර වෙන්න ලොකු ඉනිමගක් කියලා නැතිල. ඒ ඉනිමගේ ප්‍රයෝජනෙ ඔබ ගන්න, එහෙම ගත්තොත් තමයි ඔබට මේ ජීවිතේ යහපතක් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ කතාව තමයි පින්වතුනි සාමාන්‍යයෙන් ඔය බෞද්ධ සිරිත් පිරිත් අතර අපිට බොහෝමයක්ව දකින්න ලැබෙනවා. දැන් අපි මේ දරුවගේම කතාව ගමුකෝ. දරුවට නම් තැබීම ඉඳන් එනකොට ඊට පස්සේ මේ දරුවට කියලා ලොකු වෙනකොට අර සුදුසු අපි කියන මේ දොරට වඩිනවා කියලානේ, මේ එළියට එක්කන් යනවා. ඒ එළියට එක්කන් යනකොටත් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පහළ වෙන්න කලින් මොකද කරේ? එක එක දේවාලවලට ඒක එක තැන්වලට එක්කන් ගියා. හැබැයි තථාගත දර්ශනය පහළ වුණාට පස්සේ මේ සංඝයා බලන්න තමයි මේක එක්කන් යන පුරුදුනේ බෞද්ධ දර්ශනය තුළ. ඒත් බලන්නේ දරුවට පොඩි කාලිනම්ම විහාරස්ථානියත් එක්ක ගොඩ නැගෙන පදනම. ඒ පදනම මේ දරුවව ටිකෙන් ටික දහම් පාසලට වල්ඩු කරනවා. දහම් පාසල හරහා පාලි ඉගෙන ගන්නවා, නිවන කියලා කතාවක් ඉගෙන ගන්නවා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දුක් කියලා ඉගෙන ගන්නවා. බලන්න ඒක හරහා වැටෙන පදනම බලන්න පින්වතුනි. අන්නේ පදනම ඇතුළේ තමයි දරුවා ටිකින් ටික නිර්වාණයට යොමු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ විමුක්ති අංග පිළිබඳව ඉගෙන ගන්න ලැබීම කියන එක එතනින් පටන් ගන්න. ඊළඟට දරුවගේ තව අපිට මේ බෞද්ධ චාරිත්‍රාක් බැඳිලා තිබ්බ තැනක් තමයි මේ දරුවගේ ඉඳුල් කට ගන්න දවසට. ඕකත් ඉස්සරම මට මතකයි ඔය කොයි හරි පොතක තිබ්බා මේ. මට හරියටම මූලාශ්‍රයේ මනසට එන්නේ නැහැ. සංඝයා වළඳලා ඉතිරිය දරුවට කැව්වයි කියලා ඉඳුල් කට ගහද්දි. කියන්නේ දරුවට සංඝයාගේ රැකවරණය තමයි නිතර දීලා තියෙන්නේ. සංඝයාගේ රැකවරණය තමයි දීලා තියෙන්නේ. දරුවට අකුරු කියවන්නේනකොට ඉස්සර මොකද කරේ? දරුවව දෙවියන්ට බාර දුන්නේ. දෙවියන්ට බාර දීලා දෙවියන් යද ගුරුන් ලව අකුරු කියවා ඇත. එහෙම දැක්වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වුණාට පස්සේ මොකද කළේ? මේ උගත් වියත් සිල්වන්ත ගුණවන්ත උතුම මේ ලෝකෙට පහළ වුණා. පන්සලට තමයි එක්කන් ගිහිල්ලා බුදුන් වැඳලා සංඝයාට දන් පූජා කරලා දැන් සමහරකට වර්තමාන කාලෙදි ස්වාමීන් වහන්සේලාම මේ අත්පොත් තබනවා දරුවන්ට අකුරක් කියවන්න. බලන්න මේ වාසනාව කියන එක පින්වතුනි. දැන් ඉස්සරම නම් ඕක ඊට පස්සේ කාලෙකදී ඕක තමාරු වුණා තාත්තට. තාත්තා කියවන්න ගත්තා. පස්සේ නිකන් උගත් බුද්ධිමත් යයි සම්මත එළියෙන මිනිස්සු කියවන්න. ඒ තමයි සංඝයාව අතහැරගන්න එකේ අලාභය. අම්මේ කියන්නේ එතකොට හාමුදුරුවෝ ඉන්නේ ඕගොල්ලන්ගේ දරුවට අකුරු කියවන්න නෙමෙයි, ස්වාමීන් වහන්සේලා ලෝකෙට පහළ වෙන වෙන අරමුණකට. ඒ සංඝයාගෙන් ගත හැකි ලාභය වෙන කතාවක්. හැබැයි බෞද්ධ පදනමක් බෞද්ධ ජීවිතයත් එක්ක බැඳිච්ච චාරිත්‍ර වාරිත්‍ර ඇතුළේ තිබිච්ච දෙයක් තමයි දරුවට අකුරු කියවන දවසට මේ තුනුරුවන් සිහිපත් කරගෙන අකුරු කියීම සිද්ධ කරපු එක. අද නම් ඉතින් මේක එක්තරා ආකාරයකට විප්‍රකාරයක් වෙලා තියෙනවා. දරුවට අකුරු කියවන්නේ දැන් සමහර මිත්‍යා දෘෂ්ටික දේව රූප මිත්‍යා දෘෂ්ටික මේ හැමදේම ගේනවනේ නේද? අනිද්ද වෙනකොට අර ෆෙන්සුයි බෙලිමත් දායි ගෙනත් අර ඒ වගේ තියෙන සබ්බ සකලමනම් පුළුවන් නම් ණයකුත් ගෙනල්ලා දා ගන්නවා. ණයි පිළිමයක් ගේනවා, අර පිළිමයක් ගේනවා, හෙට අනිද්දට අස්ව පිළිම ගේයි. එහෙම නෙමෙයි, තුනුරුවන් නම් තුනුරුවන් විතරයි. ඒකත් එක්ක මේ පිඟුතුනි හැම දෙවි කෙනෙක්ම වුණත් සක්‍ර දේවේන්ද්‍රිය මට මතකයි එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමී භාග්‍යතුන් වහන්සේ හැකිනම් මේ ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා වලින් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. ඒක සුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ පැනවයි. දෙවියන් උනත් සතුටු වෙන්නේ පින් අනුමෝදනාවක් කිරීමෙන්. අන්න ඒ වගේ අර්ථාන්විත පින්කමක් කරලා ඒ අර්ථය දෙවියන්ට පැමිණිවීමෙන් දෙවියෝ මාතා යතා නියම් පුත්තන් ආයසයික පුත්තමරක් එකම පුතාව රකින්නවා වගේ
තමන්ගේ දරුවව රකින්නයි කියලා කියනවා. ඒ ඒක ඒක දේව ආශිර්වාදයේ ලැබෙනවා. අපි දෙවියන්ගේ පිහිට රැකවරණයේ කියන එකට පින්නතුනේ අපි යදින්න ඕනේ. අපි හරියට ඉන්නවනම් දෙවිවරු අපට උපකාරයි. ඒ ඒගොල්ලන්ට අපිව ඇක්සස් කරගන්න පුළුවන් වෙන්න. මම මේ කියන්නේ ඇක්සස් කරගන්න පුළුවන් වෙන්න අපේ ජීවිත හදා ගැනීම මිසක් අපි යදින්න යදින්න ගියොත් මගේ පින්නතුනේ කොච්චර දෙයක්ද ඒ දෙවිවරුන්ට කරන්න තියෙනවද මේ ලෝකෙ. ඒ නිසා ඒ මුලා ගන්නට නොයා දෙවියන්ට උනත් පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට නිතර පින් දීමත් බෞද්ධ චාරිත්‍රයක්. තමන් කරන පින්කමක් අවසානිකදී දෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු සම්ම්‍ය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. ඔහොම පින් දෙන්න ඕන. පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. දෙව්ලොව සුවපත් වෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් නිවේවා. මෙහෙම පින් දෙන්න ඕන. මේ අන්න එහෙම බෞද්ධ චාරිත්‍ර කියන එක පේනව නේද පින්නදී අපිට වැදගත් කොච්චර වැදගත්ද කියලා අපිට හරිම වැදගත් වෙනවා. ඊළඟට ඉස්සර මිනිස්සු ගාව තිබ්බ දැන් මිනිස්සු ගාව නැති තව චාරිත්‍රයක් කියන මේ ගෝදානිය කියලා එකක් තිබ්බා. ගෝදානිය කියලා කියන්නේ මේ ගෝදානිය කියන එක ඉන්දියාවේ වගේ තැන්වල නම් ගවයන් දන් දීමටත් යොදාගත්තා. ඉන්දියාව වගේ තැන්වලදී කරේ මොකද මේ තමන්ගේ දුව බැඳලා යන්න කලින් ගවයෙක් හරි ඉඩමක් හරි නැත්නම් ගෝදානිය කියලා ඉඩමක් දන් දෙනවටත් කියනවා. ඒ ගවයෝ හරි එළ දෙනක් පිදීම හරි ඉඩමක් පූජා කිරීම වගේ දෙයක් කරලා ඒ දරුවට ආශිර්වාද කරා එක එක ඉතින් දේවාලවලට කෝවිල්වලට ඒවට. මේ බෞද්ධයාගේ චාරිත්‍රාග ලකින ලැබෙනවා ගෝධානිය කියලා. තමන් මැරෙන්න කලින් තමන්ට යම් වස්තුවක් ධනයක් සම්පාදනය වෙලා මේ ජීවිතේ තමන්ගේ අතේ තියෙනවා නම් ඒ වගේ හැකි තරමක් රැස් කරලා ඔක්කොම නෙමෙයි දරුවන්ට දීලා තමන් ජීවිතකම් ටික කරලා තමන්ට හැකි ප්‍රමාණයක් ශක්ති ප්‍රමාණයක් අරගෙන ඒවා තමන්ගේ පරලෝක ජීවිතය ගැන සිතාගෙන සංඝයාට නැත්නම් තුනුරුවන්ට පූජා කරලා තියෙනවා. බුදුන්ගේ දහම වැඳබෙන තැන් බහටපත් කරලා තියෙනවා. එහෙම මිනිස්සු අදටත් නැතුව නෙමෙයි. අදටත් දැන් අපිට කතා කරනවා ස්වාමීනි මගේ අවසන් කාලේ මට මෙහෙම පිළිකා රෝගයක් හැදිලා තියෙනවා. ස්වාමීනි මම මෙච්චර කල් හම්බ කරපු මේවා තියෙනවා. මේ වගේ මම සේනාසනයක් හදන්න කැමතියි. මේ වගේ මම මේ ආකාරයේ ධර්මායතනයක් ඉදි කරන්න කැමති අන්නේ වගේ අපිට කතා කරලා පූජා කරන මිනිස්සු ඉන්නවා. ඒ ඒව පිටුදෙරදී අපිට අර යන්නත් නෙමෙයිනි. අපි වුණත් ඕවා ගැලිම මේ අපේ නමකට ලියා ගන්නවා නෙමෙයි. එහෙම වුණත් අපි මරුණාට පස්සේ ඒව සංඝයාට ඉතුරු වෙන්නේ නැහැ නේ. අපි මේවා පාලනීය වෙන ආයතනයකටපත් කරනවා. අපි හිතමුකෝ ඒක දැන් අපි හිතමුකෝ අපිට ඉන්නවා මේ දායක සභාවක් කියලා. ඒ දායක සභාවටපත් කරාට පස්සේ ඒ දායක සභාව බෞද්ධ කටයුතු ඒවත් එක්ක ලියාපදිංචි වෙලා මේවා දිගටම පවත් වෙනවා. ඒවට කාටවත් අත දාන්න බෑ. සංඝයාට පිදිච්ච සංඝයාගේ පැවැත්මේ තියෙනේම මිනිස්සු විසින් අප්ඩේට් කරගෙන පවත්වගෙන යනවා. අන්න මේ ගෝදානිය කියන එක මිනිස්සු අද නම් ගොඩක් අය කරන්නේ නැහනේ. මැරෙන මිනිස්සු තමන්ගේ පොතේ තියාගෙනම මැරෙන්න ඇති වෙයි කියලා හිතාගෙන ජීවත් වෙලා හිස්සටින් මැරලා යනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඔබ මියදෙන්නට කලින් සංඝය අරමුණු කරගෙන කුටියක් පූජා කරන්න කරගන්න පින්වත්නි. ඊළඟට ස්වාමීන් වහන්සේලාට යම් පහසුකමක් සලස්වන්න අපි කියන්නේ ගමනක් බිමකට කලහරි උදව් කරන්න සරප්පු දෙකක් හරි පූජා කරන්න තම තමන්ට හැකි මට්ටමේ යානියක් වාහනයක් පූජා කරලා. ඇයි මේ සංඝයාට මේ දේවල් දුන්න අපිට ගෙදර ගෙනියන්න නෙමෙයි. ඒ කුසලය අපිට තියෙන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් අද වෙනකොට බොහොම තාක්ෂණින් වැඩ ගන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේ තැනකට අරංගිරු උන්වහන්සේලාට ධර්ම ප්‍රචාර කටයුත්තක් සිදු කර බොහොම නැති ස්වාමීන් වහන්සේලා අනන්ත ප්‍රමාණ මන් දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපිට දෙන්න නෙමෙයි. අපිට දැනට මේ තියෙනවයින් කරගන්න පුළුවන්. හරිද? දවංගි දුරකතනෙන් බණ කියලා දාන ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා හොයාගෙන ගිහින් ඔබට පුළුවන් කුංචි කැමරාවක් පූජා කරන්න. මම මේ නිකන්. එතකොට බලන්න ධර්ම දානමේ කුසලය කියන එක. කවදරි උන්වහන්සේලා ඒකෙන් රටට ලෝකයට බණක් කියන්න ගත්තොත් ඔබට ලැබෙන මේ සනීපය බලන්න. උන්වහන්සේලාට මේ උපකාරයක් කරන්න. සේනාසනයකට ලිඳක් හදාගන්න. සේනාසනයකට වතුර බිලක් ගෙවන්න. සේනාසනයකට කරන් බිල් එකක් ගෙවන්න. මේවා කරොත් තමයි පිඟුතුනේ ජීවිතේ මං ඉතුරු කරගත් දේවල් වලින් පරලෝක ජීවිතයට යමක් ඉතුරු කරා කියලා ගෝදානිය කියන එකට වැටෙනවා. පැහැදිලිද මම මේ කියන්නේ? මේක බෞද්ධ චාරිත්‍රයක්. බෞද්ධයත් එක්ක බැඳිලා තියෙන. ඊළඟට තවත් එකල පාවිච්චි කරපු චාරිත්‍රයක් තිබා මේ තීර්ථ යාත්‍රා කියලා. තීර්ථ යාත්‍රා කියලා කියන්නේ අපි කියන මේ වන්දනා ගමන් යෑම. පුළු පුළුවන් අය පුළු පුළුවන් තැන් වලට වන්දනා ගමන් යනවා නේ. දඹදිව යන්න පුළුවන් අය ඉතින් දඹදිව යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. දඹදිව යන එකට සාමාන්‍යයෙන් දැන් මේ කාලේ හැම යන්න බෑ නේද? ඒයි ෆ්ලයිට් වැඩ කරන්නේ නැහැනේ මේ වසංගත තත්ත්වේ නිසා පිටරටකට යආගන්න පුළුවන් කමක් නැහැ. මම කියන්නේ මේ දඹදිව. හරිද? භාග්‍යතුන් වහන්සේ කී මේ බුද්ධ භූමිය දඹදිව. නැත්තම් මේ ලංකාවේ තියෙන එක එක අම්පාරයි අරහිමෙහි ඒව ගැන නෙමෙයි.
මේ ඒ වගේ තැන් වලට යන්න සමහරුන්ට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ තැන් වලට යෑම මිනිස්සු ඉස්සර මේ ලොකු සතුටක් කරගත්තා. දැන් බලන්න පිංගුතුනි අපි හිතමුකෝ දවස් 10ක 12ක මේ කොයි හරි පිටරටකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උපදිච්ච තැන, බුදු වෙච්ච තැන, පිරිනිවන් පාපු තැන, ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරපු තැන, දෙවුරම් වෙහෙර. අදට දැන් ওই සූත්‍රවල කියනවා නිසිපතනේ මෙගදායේ ධම්ම එහෙම කියනවනේ ධම්මචක්කම් පවත්තුතු. ඒ විසිපතන රාමියට ගියාට පස්සේ ඒක මිගදාය තාමත් නුව ඉන්නවා බලන්න. ඒවට ගියාට පස්සේ අනේ මගේ බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. මෙතන වැඩ ඉන්නේ නැති. මෙන්න මෙතන උන්වහන්සේගේ සිරිපතුල් ස්පර්ශ වෙන්නේ නැති කියලා. ඒව කල්පනා කරගන්නකොට මහා කුසල සිතිවිලි රාශියක් ජනනය වෙනවා කිනුත්. එක දිගටම කුසල සිතිවිලි ජනනය වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සු ඒවයි ගිහිල්ලා එනවා ලංකාවට. ආවට පස්සේ වටපිට ඉන්න ඥාති මිතු මිත්‍රාදීන් අහනවානේ කොහොමද දඹදිව ගමන හොඳයිද ලස්සනයිද කොහෙද ගියේ මොනවද තිබ්බේ මේ විදිහටම තියෙනවද අරක තියෙනවද වජිරාසනෙ තියෙනවද බෝධිය තිබ්බද කොහොමද කොච්චරක්ද අහනවානේ. අන්න එතකොට ඒවා කිය 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 කියනකොට අර උපාසකම්මල අනේ සාදු සාදු අනේ සාදු සාදු දැසින් දැක්ක වගේ බොහොම පිං කියලා සතුට වෙනවානේ. ඒ පිං අනුමෝදන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ පිං අනුමෝදන් වෙනවා අනුමෝදන් අනු සතුටටපත් වෙනවා. අන්න ඒ වගේ මේ බලන්න මේ පින් සිතිවිලි බෞද්ධ චාරිත්‍රාත් එක්ක බැඳෙන දේවල් සමහරුන්ට හිතෙන්න පුළුවන් ආදම්මජෝ ස්වාමීන් වහන්සේ මේ ටික කියලා මේගොල්ලන්ව දඹදිව එක්කයි නේද නෑ නෑ අපට ඕවා කරගන්න වෙලාවක් නැහැ. යාගන්න පුළුවන් අයට යාගන්න මේක. ඊළඟට ශ්‍රීපාද යන්න පුළුවන්. ගිහලා ශ්‍රීපාද ස්ථානයේ වැඳලා එනවා. අනුරාධපුරයට ඇවිල්ලා අටමස්ථානයේ වැඳලා යන්න ගිහලා. සමහරු අනුරාධපුරයට එන අටමස්ථානයේ වැඳගන්න. ගිහලා රුවන්වැලි මහා සෑය තෝපහාරාමී, අභයගිරිය, ජේතවනාරාමී, ජයශ්‍රී මහා බෝධිය, මිරිස වැටිය මේවා වන්දනා කරගන්න ඕනේ. ත්‍රිලෝවා මහා පායාදිය දැකලා සංඝයා වැඩ හිටපු තැන් කියලා සතුට උපදවා ගන්න ඕනේ. ඒ මහා විහාර මහා සීමාවක් ඇතුලේ සකස් වෙලා තියෙන සංඝයා දහස් ගණන් වැඩ හිටපු භූමි. අදට අධ්‍යාම නෙළුම් මල් කොච්චර පූජා වෙන භූමියක්ද? කොච්චර මිනිසුන් වන්දනා මාන කරන භූමියක්ද? අද මිනිසුන් දේව නැහැ පිංගතුනි. සංඝයා වහන්සේ නමක් දැක්කම වැඳගන්න තරම්වත් ඒ මිනිසුන්ගේ අතපයට පින නැහැ පිංගතුනි. බෞද්ධ චාරිත්‍ර බෞද්ධ සිරිත් පිරිත් කියන පදනම් බිම බිඳිල වැටීමත් එක්ක මේ සම්පූර්ණ සම්මුති නිබ්බාණයත් අහිමි වෙලා කියලා විස්කම්බන නිබ්බාණයත් අහිමි වෙලා කියලා නිස්සරණ මහා නිබ්බාණිය ගැන කවර කතාවක්ද ඒව පිංගුතුනි නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට. ඇයි විස්කම්බන වශයෙන්වත් කෙලෙස් ධර්ම ටික ප්‍රහීණ කරගෙන නිවිලා යන්න මිනිස්සු දන්නේ නැහැ පිංගුතුනි. ඒ නිසා තීර්ථ යාත්‍රා කියන පින්කමත් ඉතාම වටින මිනිස්සු ගාව තිබ්බ බෞද්ධ චාරිත්‍රයක් බව සිහිපත් කරන්නට ඕනේ. ඊළඟට තමයි අපිට තව එකක් දකින්න ලැබෙනවා මේ බොහෝ විට මතක දාන. දැන් අර මං කියන්නේ ගෝදාන කියලා මැරෙන්න කලින් දෙන දානියක් පිළිබඳව එන මතක දාන කියලා. ඔය ගෝදානයක් කියන ප්‍රතිපත්ති පුළුවන් අය දී ගන්න ඕනේ. පැහැදිලිද? තමන් ජීවිතේ හරි අම්බ කරපු ධනයක් වස්තුවක් තියෙනවා නම් අපිත් මේ සසුනට එනකොට මේ සසුනට අපි අම්බ කරපු දේ පූජා කරලා ආවේ. පූජා කරා සසුනට පූජා කරලා හම්බ කරපු දෙයකින් ප්‍රයෝජනයක් ගත්තා. පින්තුලට මං කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න අතරතුරුව කරගන්න කියලා. අඩුම තමන් හම්බ කරපු ධනයෙන් සතරෙන් එකක්වත් මේ වගේ කුසල කර්මයකට කුටියක් හදන්න පූජා කරගෙන ඒ සතර මිනිස්සුන් උපදව ගන්න ඕනේ. ඊළඟට මතක දාන කියලා එකක් තියෙනවා. ඒ තමයි මිනිස්සු මැරුණාට පස්සේ මේ ඒ මැරීම සිද්ධ වුණාට පස්සේ කරනවා. මොකද හත් දවසෙන් කරනවා, තුන් මාසෙන් කරනවා, අවුරුද්දෙන් කරනවානේ. මේකට දින නියමයක් නම් නැහැ. ඒකත් කියන්න එපයි. සමහරු මේ දින ගණන් කරනවා, 6 දවසින්ද දෙන්න ඕනේ, 7 දවසින්ද කියලා. ඇත්තටම එහෙම කිසිසේත්ම දින නියමයක් දින ගණන් ගැනීමක් කරන්නේ නැහැ. කරන්නත් එපා. ඒව මිත්‍යා දෘෂ්ටික අදහස්. හැබැයි මේ හත් දවස් තුන් මාස අවුරුද්ද කියන එක අපි ඉක්මවන්න ඕනි නෑ. හේතුව මේ හැමදාම උවට එකතු වෙන්න බෑනේ මිනිස්සුන්ට. ලොකුවක් කරෙන්න පුළුවන් දවසට පොඩියක් හට බෑ කියනවා. අද බෑ පොඩියක් කියන පුංචියක් අහෙට කරමු කියලා. ඒගොල්ලෝ කියන ඊටසේ ලොකු මල්ලි කියනවා නේ අද නම් බෑ අනිද්දා හරි කරමු කියලා. ඊටසේ පොඩි මල්ලි කියනවා නේ අද නම් බෑ හෙට කරමු කියලා. චූටි මල්ලි වෙන කතාවක් කියනවා. අන්න ඒ නිසා ආවත් නාවත් අර හතට බණ කියලා කියනවා වගේ ආවත් නාවත් හත් දවසේ බණ තියන්නේ දාට කියලා ස්ථිර දිනයක් දාගන්න එක නරක නෑ. හැබැයි කිසිසේත්ම මේක හත් දවසෙන් දුන්නාට පස්සේ පින් යයි දවස් හතක් යනකම් කැරකි කැරකි ඉන්නවා. ඒ දේවල් වලට යන්න එපා. ඒ ගන්ධබ්බ ජීවිත තියෙනවා. ඒව මිත්‍යා දෘෂ්ටික. එහෙම නෙමෙයි. මිය ගිය අය සිහිපත් කරලා හරියට පිළිවෙලට පරිස්කාරයක් පූජා කරලා මතක වස්ත්‍රයක් පූජා කරලා ගිලන්පස ටිකක් දානියක් පූජා කරලා බණ ටිකක් අහලා අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මින උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගූප සමෝසුඛෝ කියලා කල්පනා කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය කල්පනා කරලා දානමාන දෙන එක පිඟුතිනි මතක දානියන් අතර බොහොම වටින පින්කමක්. බෞද්ධයාගේ චාරිත්‍ර මේවා අපි කලන්න ඕනේ. මේවා අපි කළ යුතුයි. ඊළඟට පාංශකෝලිය මේක බෞද්ධයාගේ චාරිත්‍රයක්. මේවා කිරීම ඉතා වැදගත්. ගෙදර ශෝකයට පත් වෙලා ඉන්න වෙලාවේ හරියට බණ ටිකක් කියන්න පුළුවන් ස්වාමින්වහන්සේ නමක් ඔතනට ගිහිල්ලා
කටක් ඇල්ල ජීවිත යථාර්ථය ගැන කිව්වොත් අර අඬාඩි ඉන්න මිනිස්සුගේ කඳුළු වේලෙනවා. ඒ මිනිස්සු අඬන්නේ නැති වෙනවා. පිඟුතුනි කනත්තර ගිහිල්ලා මිනිය දාලා අවබෝධයෙන් ගෙදර එනවා. ඇවිල්ලා බණහන්න පටන් ගන්නවා. බණහල ජීවිත වෙනස් කරගන්න. එහෙම මිනිස්සු ජීවිතේ ඉඳලා තියෙනවා. අපිට එහෙම මිනිස්සු හම්බ වෙලා තියෙනවා. පිඟුතුනි මේවා බෞද්ධයාගේ ජීවිතේ බෞද්ධයත් එක්ක බැඳිච්ච චාරිත්‍ර. බෞද්ධ සිරිත් විරිත්. මේ බෞද්ධ සිරිත් විරිත් ඒ කියන්නේ කඩා ගන්න නැතුව පවත්වා ගැනීම අපේ යුතුකම. මේව පවත්ව ගත්තොත් තමයි මේව අනාගතයට අපිට දායාද කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සමහරු හිතනවා ඇති අනේ ස්වාමීනි ඔවා කරගෙන හිටියත් නිවන් යන්න පුළුවන්. මං කියන්නේ ඔබේ නිවන ගැන නෙමෙයි. ඔබ නිවන් යනවා නම් දැන් ඔබට මේ පදනම එක්තරා ආකාරයකට වැටිලා ඉවරයිනේ. මම මේ කියන්නේ අනාගතයේ තිබෙන සාසන ඉතුරු කරන්න ඕනේ පදනම. ඒ බෞද්ධ සිරිත් විරිත් ටික අපි ඉතුරු කරන්න ඕනේ. ඊට පස්සේ විවාහයක් වෙද්දි වුණත් ඉස්සර විවාහයක් වෙද්දි මොකද කරේ මේ? තමන්ගේ කුල දෙවිවරුන්ගෙන් මේව ඇහුවා. දැන් මම මට මතකයි අර අනාථ පින්ඩික සෙටුතුමා තමන්ගේ මේ දියණියක් ඉන්නවා චුල්ල සුබද්‍රාව කියලා. චුල්ල සුබද්‍රාව විවාහ වෙන්න යනකොට උග්‍ර කියලා මිත්‍යා දෘෂ්ටික සිටුවරේ බුදුරජාණන් වහන්සේට ගියා දුවගෙන දුවගෙන අනාථ පින්ඩික සෙටුතුමා. ගිහින්ලව ස්වාමීනි මේ මගේ දුව කසාද බඳින්න යන්නේ මේ වගේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කමක් නැත්ද? එතකොට ඒ දැක්ක චුල්ල සුබද්‍රාව ඒ කුලයට පිවිසීම නිසා ඒ කුලයේම අනාගතයේදී සම්මාදිට්ඨික වෙන බව. අන්නේ සම්මාදිට්ඨික වීම තුල එහි වරදක් නැතයි කියලා භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ ආවාහ විවාහයක් වෙන්නේ යද්දී තමන්ගේ දායක પરම්පරාව ලොකු ස්වාමීන් වහන්සේලා හම්බ වෙන්න ඕනේ කියලා හම්බ වෙලා ස්වාමීනි මේ වගේ දරුවේ මේ වගේ ගුණ ඇවතුම් පැවතුම් තියෙන කෙනෙක් ස්වාමීනි විවාහ වෙලා යන්න හදන්නේ කමක් නැද්ද? මොකද බැඳලා යන කෙල්ලගේ සම්මාදිට්ඨියට හානි වුණොත් මට හම්බ වෙලා තියෙනවා අනන්ත පොඩි කාලේ ඉඳන් බෞද්ධ පදනමක ජීවත් වෙලා වෙනත් ආගමික කෙනෙක්ව බැඳලා ඒ ආගම් වලට අනුරූපීව වෙනස් වෙනවා. ඒ ආගම් වලට අනුරූපීව වෙනස් වෙන්න බලපාන කරුණු ඒ ආගම් වලින්ම සමහරකට සකස් කරලා තියෙනවා පින්වතුනි. මේක යථාර්ථයනේ, මේක ඇත්තනේ, මේ ඇත්තට මුණ දෙමුකො. කොහොමද ඒ ස්කෝලෙට දාගන්න බැ අම්මයි තාත්තයි දෙන්න මේ ආගමේ නෙමෙයි නං. සමහර විට මේ ආගමික ස්ථානියට ගන්නේ නෑ අම්මයි තාත්තයි දෙන්නම මේ ආගමේ නෙමෙයි. සමහරකට දරුවට ඉංග්‍රීසි පන්තියට එන්න දෙන්නේ නෑ, ගණන් පන්තියට එන්න දෙන්නේ අම්මයි තාත්තයි දෙන්න මේ ආගමේ නෙමෙයි. ඒ වෙලාවට අම්මා අසරණයි. දරුවට ඉංග්‍රීසි ටික උගන්වන්න, දරුවා ඉස්කෝලෙට දාගන්න, දරුවට යම් කිසි විෂයක් කියලා දෙන්න, ගණන් පොතක කියලා දෙන්න අම්මට සිද්ධ වෙනවා තමන්ගේ ආගම අතහැරලා. අර තමන් අදහපු දර්ශනය අතහැරලා වෙනත් ආගමක් බලහත්කාරයෙන් පැටවෙන ආගමකට යන්න. පස්සේ සම්මාදිට්ඨිය නැහැ. හිතන්නකෝ ඒ සම්මාදිට්ඨිය නැතුව පිටින් මැරෙන්න වුණොත්, මුත්‍යාදිට්ඨිකව මැරෙන්න වුණොත්, කෙලින්ම අපායනේ. මිත්‍යා දෘෂ්ටිකව මැරුණොත් අපායයි. ඉතින් මේ අන්න ඒ වගේ සම්මාදිට්ඨියට තමන්ගේ දුවට හෝ තමන්ගේ දායක පවුලේ දියණියට හානියක් වෙනවා නම් භික්ෂුවට යුතුකමක් තියෙනවා ඒ වරදක් ඇති බව කියා දෙන්න. භික්ෂුවට පුළුවන් ඒක වරදක් නෑ, එහෙම මෙහෙමයි මෙහෙම ප්‍රශ්නයක් ඕකේ තියෙනවා කියලා කියලා දෙන්න. යම්කිසි යහපත් කුලයකට පිවිසෙනවා නම් ඒ යහපත් දියණියට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න දෙන්නත් එක්කම අනිවාර්යෙන් පොහෙට සිල් ගන්න. පුතේ හැම සෙනසුරාදාවකම ඉරදවකම වැඩිපුර සීලයක් පාවිච්චි කරන්න. පුතේ ගෙදරට අනිවාර්යෙන්ම මේ පහනක් පත්තු කරන්න හදාගන්න. දුවයි මහත්තයයි දෙන්නම අවසර බුදු පහන තියලා භාග්‍යතුන් වහන්සේට ගිලන් පස පූජා කරලා පොඩ්ඩක් ජීවිතේ අනිත්‍යතාවය කල්පනා කරන්න. මොකද විවාහ වෙලා දරුවෝ හදලා මොනව කරත් අපිට මැරිලා තනියෙන් සංසාර ගමනක් යන්න වෙනවා. අන්නේ යන සංසාර ගමනට කවුරුත් අපිට ළඟ ඉඳලා උදව් කරන්න උපකාර කරන්න කවුරුත් නැහැ. අන්නේ උපදේශ ටික දරුවාට අර උච්චතම අවස්ථාව තමයි ජීවිතේ එක්තරා උච්චතම අවස්ථාවක්. ඒ අවස්ථාවේ ලැබුණට පස්සේ මොකද වෙන්නේ? ඒ දරුවා ඒ මත පිහිටලා තමන්ගේ විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා. දැන් අපි එහෙමනේ අපිට අපි කොයි හරි අපි හිතමුකෝ අපිව මේ අපිව මහානගමර දැම්මට පස්සේ එනකොට අපේ අම්මලා කිව්වොත් පුතේ මේ විදිහට හිටහම් මේ විදිහට හිටහම් මෙහෙම ඉන්න කියලා අපි ඒ විදිහට හැදෙනවා. අන්න ඒ වගේ විවාහ දිවියට එළඹෙන කෙල්ලට ඔබ මෙහෙම ඉඳන් ඔබ සැරට ඉඳන් ඔබේ දේවල් නැන්දම්මට දෙන්න එපා. නැන්දම්ම මොනාරි කිව්වොත් මට කියහම් මම බලා ගන්නම්. ඒ වගේ දේවල් තමයි ගෙවල් වලින් දෙන්නේ. ස්වාමීන් වහන්සේ පිඟුතුනි මේ වගේ ජීවිත යථාර්ථය කියලා දුන්නට පස්සේ ඒ කෙල්ලගේ මුළු විවාහ ජීවිතේම සංවරයි. ඒ කෙල්ලගේ විවාහ ජීවිතේටම ප්‍රතිෂ්ඨාපනයක් තියෙනවා. ඒ කෙල්ලගේ විවාහ ජීවිතේම සාර්ථකයි. අන්නේ බෞද්ධ පදනම තමයි දාලා දෙන්න ඕනේ. ඒ බෞද්ධ පදනම තමයි අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ බෞද්ධ සිරිත, ඒ බෞද්ධ චාරිත්‍රය තමයි අපි රැකගෙන ඉස්සරහට යන්න ඕනේ. මේ කියන පදනම ගෙදරකට වැටුන්නේ නැති වුණොත් පිඟුතුනි දැන් අද බලන්න අද වෙනකොට සමාජයේ අද මේ පැවිදිලා තියෙන වසංගත තත්ත්වයත් එක්ක මට මතක් වෙන එක කාරණාවක් ඉස්සර බෞද්ධ චාරිත්‍රයක් තිබ්බා. මේක බෞද්ධයාට තිබ්බ චාරිත්‍රයක් ඇත්තටම. බෞද්ධය පරිහරණය කරපු දෙයක් මායිම් කටු ගැසීම කියලා. අහලවත් නැතුව ඇති මගේ පින්වතුන්. මායිම් කටු ගැසීම කියලා කියන්නේ මේ තමන්ට යම්කිසි අසනීපයක් අමාරුවක් හැදුනට පස්සේ ඒක අනිත් අයට බෝවෙන්න දෙන්නේ නැතුව බෞද්ධය පරිස්සම් වුණා හැමතිස්සෙම. තමන්ගේ ගෙදර ඉස්සරහින් අර ඔගොල්ලෝ දැකලා ති ඉස්සර ඔය සරම්පය වගේ දේවල් හැදුනම මොකද කරන්නේ? කොහොම ඉත්තක් එල්ලනවනේ. ඒ මොකද මේ
ඒවට එතකොට දැනගන්නවා මේ ගෙදර බෝ වෙන්න ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. දැන් එහෙමද? දැන් මේ කියලා ගහලා අරව කරලා මේව කරලා ගෑවිලා ඉඹලා නේ. මොකද මේ අර සබ්බැත්වේ කියන එක නැහැ. හැදීම කියන එක නැහැ. ඒ සංයමය කියන එක හැදිලා නැහැ. ඒතකොට එහෙම පරිස්සම. ඒතකොට ඒ ගෙදරට ගිය අත්‍යවශ්‍යම වෛද්‍යවරයෙක්. ඒ වගේ අත්‍යවශ්‍යම කෙනෙක් විතරයි ගියේ. ඒත් කහ වතුර ටික පවා දීලා පිඟුතුණි රැකගත්තා මිසක් කවදාවත් අර වගේ මේ සමාජ අසාධාරණ වැඩ කරේ නැහැ. ඒවට කියන්නේ සමාජ අසාධාරණ වැඩ කියලා. ඒකෝර අද බලන්න අද මේ වගේ තත්වයකට පත් වෙලා ඉන්නේ මේ සමහරුන් ස්පිරිතාලෙන් පැනලෙනවා මම දැක්කා. ඒතර සමහරුන්ට හැදිලා කියලා ගානක්වත් නැහැ ගිහිල්ලා දාරු. දැන් බලන්න පිඟුතුණි ගෙදර තාත්තෙක් බලන්න. ගෙදර තාත්තෙක් වගේ මේ ජීවිතය ගැන හිතන්න පුළුවන් ඉතින් තාත්තා මේ වෙලාවේ ගෙදර නම්. ගෙදර හැයට නිරෝධානීය වෙලා නම්. විතරයි නිරෝධ මම මේ කතා කරන්නේ මේ ඊයේ පෙරේද මම කතා කරා ඒක තාත්තෙක්. කොරේ ගලංගේ ගෙදර උඩ ඉන්න අයට මේ එක වසංගතයක් මේ මිකල්ප පැතිරලා යන වසංගතය හැදිලා. ඉතින් යට කට්ටියවත් නිරෝධායනය කළා. තාත්තා කිව්වලු අම්මලට ඔක්කොලටම ඕගොල්ලෝ මොනවටවත් යන්න එපා. මම ගිහිල්ලා කුණු ටික දීලා මම ගිහිල්ලා මේ ටික කරගන්නම්. මම කරන්නම් කවුරුත් යන්න එපා කියලා අර තනියෙන් ඉදිරිපත් වෙලා මේ වැඩ ටික කළා නේ. තමන්ගේ පවුල රැක කොයි වගේද? ඒ වගේ සමාජයේ රැකීමේ අදහසක් බෞද්ධයාට තියෙනවා. අන්න ඒක තමයි බෞද්ධයාගේ පදනම පන්සලෙන් පටන් ගන්න. එතකොට ඒ නිසා තමයි ඒ ගෙදරට කවදා හරි දවසක ඒ ළමයි ලොකු වෙලා විවාහ වෙලා මම කතා කරන්නකෝ එතනින් ධම්ම විවාහ වෙලා ගෙට ගෙවදින්න යනවා. ඒ ගෙට ගෙවදිනකොට පිරිත් ටිකක් කියලා එහෙමනේ ආශිර්වාද අරගෙන ස්වාමීන් වහන්සේලා වඩම්මලා උන්වහන්සේලාට දානයක් දීලා පිනෙන්ම ජීවිතේ පටන් ගන්න. ඒ කුසලයේ රැඳුණාට පස්සේ ජීවිතේ කවදාවත් ඒව නැති වෙන්නේ. කවදා හරි දවසට ඒ ළමයින්ට දරුවෝ ලැබෙද්දී පිඟුතුනි ඌරු වැදෙන්නේ අසූචි වලට. කවදාවත් හංසය අසූචි වලට දෙන්නේ නැහැ. හංසය ඇදෙන්නේ පිප්පු මේ පියුම් පිපිච්ච නෙළුම් මානෙල් පිපිච්ච අලුත් විලකට. ඒ වගේ පින් ඇති ඇත්තෝ දරුවෝ විදිහට උපදින්නේ පින් වඩන අය ගා. අසූචි වලවලට එන්නේ ඌරු. ගෙදර නරකයි ඉන්නවා නම් පින් මදි ඇත්තෝ තමයි ඒවට ඇවිල් උපදින්නේ. ඉතින් පින් මදි ඇත්තෝ උපදුනාට පස්සේ අම්මගේ තාත්තගේ කරුමෙටම හම්බෙච්ච එකා වගේ අර එහෙම කියන්නේ දරුවන්ටත් සනීප නැහැ සමහරක්. උපදිනකොටම එක්ක මන්ද බුද්ධිකයි එක්කෝටිසම අරවයි මේවයි. මොකද මේ තමන් කුසලයෙන් ශක්තිමත් වෙලා නැතිකම. තමන්ට කුසලයේ කියන එක වැඩිය දැනিলা නැතිකම පින්වතුනි. ඒකේ පෝෂණය වෙලා නැතිකම. හැබැයි අම්මයි තාත්තේ අර වගේම ගෙදරට ගෙවදින එකේ ඉඳන් නිකමට හිතන්න පින්වතුනි. දරුවන් පැතීම දක්වාම බෞද්ධ පදනමත් එක්ක හැදිලා නම් එහේ අම්මලට උපදින්න පින්වතුනි පින්සාර දරුවෝ. අපි දකිනවා බොහොම මේ සාසනීයට සම්බන්ධ වෙලා කටයුතු කරන බොහෝ විට මම මේ කියන්නේ බොහෝමයක් විට බහුතරය බොහෝ විට මේක මේ ආකාරයෙන් සිදුවිය හැකි. අපි දකිනවා මගේ පිඟුතුනි මේ වෙලාවේ දැන් බෞද්ධ පදනමත් එක්ක එකතු වෙලා දානමාන ආදියක් දීලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැසෙන බොහෝ ප්‍රසාදජනක දායක දායිකාවන් දරුවෝ ඒ දරුවෝ පිඟුතුනි ස්වභාවයෙන් ප්‍රසාදයි. හේතුව ස්වභාවයෙන්ම පින්වන්තයි. හේතුව අම්මල තාත්තල ගාවට අර පිනට මාපු දරුවෝ වගේ පිඟුතුනි අර එළියේ ඉන්න දරුවෝ එළියම තමයි. අම්මලත් එළිය තාත්තලත් එළිය දරුවොත් එළිය. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ දහමේ පුංචි මාත්‍රයක්වත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ආගන්තුක සංග්‍රහය කියන එක. ආගන්තුක සංග්‍රහයත් එහෙමයි. ඉස්සර බෞද්ධ ගෙදරකට ආගන්තුකෙක් ආවම අර දැන් වගේ හිම්පාස් කර කර යන්නේ නැද්ද දන්නේ මල කරදරේ කියලා කුසියට ගිහිල්ලා කතා වෙන්නේ නැහැ. ඒ ආගන්තුකයන්ට සංග්‍රහ කරා. ඒ ආගන්තුකියොත් මෙහෙමයි තින් ඉස්සර ගෙදරට යන ආගන්තුකයත් යමක් කමක් තේරෙන මිනිස්සෙක් නෙවිලා දැන් ඉන්න අය ආවෙ පස්සේ යන්නේ නැණි යන්න කියන්න වෙනකන් ඉන්නවනේ. මොකද පදනමක් නේ. තේරුම් ගැනීමක් නේ. එතන ගෝයා කවද්ද යන්නේ කියලා අහන කම් ඉන්නවා. ඒ ඇහුවා තව ටික දවසක් ඉඳලා යන්නන්නේ. අර ඇවිල්ලා මොනවාද රූසගස් පැලුණා වගේ. අන්න ඒ වගේ මහා මොකද්දෝ මන්ද අමුතු වේද මේ කැලේ ඇතුලේ හරි සනීපයි. ඊට වඩා ඔය වගේ විචූරණ සමාජයකට වඩා මේ කෝඳුරුයි මැස්සෝයි එක්ක ජීවත් වෙන්න ලැබීම සැපක් ඇත්තටම. උන් කනගාටට ඇවිල්ලා කුරුකුරු ගාලා යනවා යන්න හවසට. මේක යන්නේත් නැහැ ඉන්නේත් නැහැ ඉන්න දෙන්නේත් නැහැ. නේද? ඉන්න කාට ඉන්න දෙන්නෙත් නෑ. යන්නේ කාට යන්න දෙන්නෙත් නෑ. හදිසියවත් ඉන්න එපා කියලා ගියාට පස්සේ ගියා නේද කියලා වන්දිල්ලන් යනවා. අන්න ඒ වගේ ගානකට මේකපත් වෙලා ඉවරයි. එනිසා ආගන්තුක සංග්‍රහය කියන එක ඒකත් ඊටාම වැදගත්. ඊට පස්සේ කවදා හරි දවසක තමන්ගේ මව්පියන්ට සැලකීම කියන එක. අම්මටයි තාත්තටයි සැලකීම කියන එක දැන් බැඳලා ගියාට පස්සේ ඒව අමතක වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ස්වාමියාට හැඟීමක් තියෙන්න ඕනේ භාර්යාවගේ අම්මයි තාත්තයි ගැන. මොකද ඒ අහිංසකී පුංචි කාලේ නම් හැදිච්ච තැන ස්වාමියා අකීකරු වුණොත් ක්‍රූර වුණොත් ඔබ යන්නේ උඹලගේ අම්මලගේ ගෙදර කියලා කිව්වොත් ඒ කෙල්ල අසරණකමට ඉන්නවා. නමුත් ඒ කෙල්ලට අම්මෙක් තාත්තෙක් ඉන්නවා. ඒ කෙල්ලව අම්මයි තාත්තයි ගාවට යවන්න ඕනේ. ඒ අම්මටයි තාත්තටයි බැරි වුණොත් ස්වාමියා බලන්න ඕනේ. තමන්ගේ අම්ම වගේ බලන්න ඕනේ පිංගුතුනි. කොහොමද එහෙම සමාජයක් ඉස්සර හිටියා? එහෙම දැනුත් ඇති. මන් දන්නේ එහෙම ගුණවන්තයෝ එළියේ නැද්ද මන් දන්නේ.
එහෙම ගුණවන්තයෝ දැන් නම් එළියේ නැද්ද කියලාත් මට හිතෙනවා. තමන්ගේ භාර්යාවගේ අම්මටයි තාත්තටයි තමන්ගේ අම්මට තාත්තට වගේ ආදරය කරගෙන සලක ගන්න පුළුවන් පුතෙක් ඉන්න ඕනේ. ලේලිය වුණාම තමන්ගේ ස්වාමියාගේ තාත්තටයි අම්මටයි තමන්ගේ අම්මා තාත්තා කියන තැන තියලා සලක ගන්න පුළුවන් දුවෙක් බවට පත් වෙනවා. ඒ විශ්වාසයෙන් නෙදුන්නේ පුතාව දුවට දුන්නෙත් දුවට පුතා දුවව පුතාට දුන්නෙත් ඒ විශ්වාසයෙන් රැකගනී කියලා. ඒ රැකගැනීම තියෙන්නෙපයි වචනේ පරිසමාප්ත අර්ථයෙන් ජීවිතේ වැරදි තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට වරදිනවා. මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒ වැරදීමට අම්මගෙන් තාත්තගෙන් භාර්යාවගෙන් පිළිගන්න නෙමෙයි යන්නේ. හොඳ නැත්තම් ගැළපෙන්නේ නැත්තම් අර අපි කියන්නේ රෙස්පෙක්ට් එක. තමන්ගේ නම්බුව තියාගෙන ඔයා වෙනම ජීවත් වෙන්න මං වෙනම ජීවත් වෙන්නම් කියලා වෙන් වෙන එක සනීපයි. නැත්තම් අකුසල ධර්ම පිරීලා ඊට පස්සේ බොන්න පුරුදු වෙනවා, බීලා රණ්ඩු වෙනවා, පොලිසි ගානේ යන්න වෙනවා. මේක ලොකු කරදරයක් ජීවිතේට. නිවන් නෙමෙයි අන්තිමට කෙලින් හිට ගන්නවත් නිවන් යන්න තියක්. එතකොට කොහොමද බෞද්ධ පදනමක් වෙන්නේ? එනිසා විශේෂයෙන්ම මේ අම්මට තාත්තට සැලකීම, භාර්යාවගේ අම්මට තාත්තට සැලකීම, ස්වාමියාගේ අම්මට තාත්තට සැලකීම කියන එක ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මේවා පින්වතුනි බුදුරජාන් වහන්සේගේ ශාසනයත් එක්ක හැම පොත්ත වගේ බැඳිලා තියෙන දේවල්. හැම පොත්ත වගේ බැඳිලා තියෙන දේ. මේ වගේන් තමයි බෞද්ධ පදනම කියන එක ආරක්ෂා වෙන්නේ. ඉතින් කියන්න නම් ගොඩාක් ධාති මතක් වෙනවා. මම මේ සාමාන්‍ය ජීවිතේ කියාගෙන කියාගෙන යන්නේ. එතකොට මේ අම්මලා මැරෙන්න වැටෙනකොට මගේ පින්වතුන්ලා තේරුම් ගන්න ඒ අම්මලව එක්කන් ගිහිල්ලා කොයි හරි වැඩිහිටි නිවාසයකට දාන එක නෙමේ ගානක් දීලා වැඩේ. ඒ අම්මලව සමහරු මිනිස්සු ඉන්නවා මේ පුද්ගලික රෝහල් වල නවත්තලා මැරෙනකන් රෝහල් වල තියලා බිල් ගෙවල මිනිස්සු ඉන්නවායි කියලා තියෙනවා. මට මේ ඊයේ පෙරේදත් කවුරු හරි කෙනෙක් ඒ කතාව කිව්වා. එහෙම නෙමේ ආසන්න බණ කියලා යුතුකමක් බෞද්ධයගේ තියෙනවා. අම්මයි තාත්තයි වයසට යනකොට ආසන්න බණ ඒ වයස්ගත මිනිස්සයා ගාවට ස්වාමීන් වහන්සේලමක් වඩම්මගෙන ඇවිල්ලා නැත්තම් ස්වාමීන් වහන්සේ ගාවට වඩම්මන් ගිහිල්ලා ස්වාමීන්ගේ ජීවිත යථාර්ථය අපේ අම්මට කියලා දෙන්න. ජීවිත කාලෙම ඉඳලා දැන් සංසාර ගමන යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අනේ මගේ ස්වාමීනි අපේ අම්මට ජීවිතයේ යථාර්ථය ගැන කියලා දෙන්න කියලා ආසන්න බණ කියවන්න ඕනේ. ආසන්න පින්කමක් කරවන්න ඕනේ. සමහර අම්මලා තාත්තලා ඉන්නවා මගෙන් අහලා තියෙනවා මගේ ස්වාමීනි අපේ අම්මට ඇස් පේන්නේ. මගේ ස්වාමීනි අපේ අම්මට අපි කියන දේ ඇහෙන්නේ. ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. මම මොකද කරන්න ඕනේ? හැබැයි මම ළඟට ගියාට පස්සේ මගේ අතින් අල්ලන. බලන්න S2 පේන්නෙත් නැහැ. කන් දෙක ඇහෙන්නෙත් නැහැ. ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. දැන් මොකද්ද පිනක් මතක් කරන්නේ? මං ඒක වගේ ඒ වගේ එක තාත්ත කෙනෙක්ට කිව්වා. අර ඇටමාලයක් දෙන්න. ඇටමාලයක් අතර මොකද පරණ මිනිස්සු මට මතකයි. ඒ මිනිස්සු කොයි වෙලෙත් අර ඇටමාලයක් නෙම කරකෝ ජීවිතේ එක දහමක් පුරුදු කරනවා. ඇටමාලයක් දුන්නාට පස්සේ එයාගේ සිහිය ආපවර ඇටමාලෙට එන්න පටන් ගන්නවා. එයා පුරුදු කරපු ධර්මකාරණා මතක් වෙන්න පටන් ගන්නවා. එයාට ඇටමාලේ අවුෙද්දි මතක් වෙන්නේ දහම. එයාට දර්ශනේ බුදුරජාණන් වහන්සේ එයා දැනගත්තු ඉගෙනගත්තු මොකක් හරි අරහන් කියලා හරි මතක් වෙයි. අන්න ඒකත් එක්ක එයාගේ ජීවිතේ එහෙම පෙරලිච්ච ජීවිත තියෙනවා. එහෙම දහම වටහාගත්තු ජීවිත තියෙනවා. අන්නේ උපකාරය කරන කෙනයි දරුව බවටපත් වෙන්නේ. ඒ නිසා බෞද්ධ පදනමත් එක්ක බැඳිච්ච බොහෝ කාරණාවන් ජීවිතේ තිබ්බත් ධර්මදේශනාව මෙතනින් එහාට කරන්න කාලය නැති නිසා කාලය මෙතනින් අවසන් කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. මට කියන්න අවශ්‍ය වුණේ මේ බෞද්ධ සිරිත් විරිත් කියන එක සෙල්ලමකට ගන්න එපා. මේ බෞද්ධ සිරිත් විරිත් කියන එක පා ගන්න එපා. අපි කොච්චර ධර්මයෙන් පෝෂණය වුණත් කොච්චර ධර්මයෙන් උඩට ආවත් උඩඟු වෙන්න එපා. උඩඟු නොවි මේ අපි හැදිච්ච ප්ලැට්ෆෝම් එක අපි හැදිච්ච රාමුව රැකලා ඒක සමාජයට දායාද කිරීම භික්ෂුවකගේ වගේම අම්මගේ තාත්තගේ ගෙදරක යුතුකමක් වගේ කීම. එනිසා ඒවට පහර ගහන්න නෙමෙයි, ඒවට හිනා වෙන්න නෙමෙයි. Tamanට බැරි නම් ඒක අතහරින එක වෙන කතාවක්. නමුත් අර පදනමට පහර ගහන්න එපා. ඒකෙන් පහර වදින්නේ අපි, ඒකෙන් වෙන්නේ අපි ඉත්තක ඉඳගෙන ඒ ඉත්තෙම මුල කපනවා වගේ අපි තේරවාදයේ කියන ඉත්තෙ ඉඳගෙන ඒ ඉත්තෙම මුල කැපීමයි ඒකෙන් සිද්ධ වෙන්නේ පිටු. එනිසා ඒ මුල කපන්නේ නැතුව ඒ මුල රකින්න මිනිස්සු ගොඩක් බවට පත් වුණොත් අවබෝධයෙන් ඔබට ජීවිතේ ඉතාම යහපත් ගමනක් යා ගන්න පුළුවන් වෙයි. ඒ බව සිහිපත් කරමින් අදට ධර්මදේශනාව අවසන් කරනවා. ඔබ සියලු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පිඟනි අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්විසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මීට වසර දෙකකට පෙර පරලෝසපත් RK AS කුමාර මහත්මයාට, මීට වසර 14කට පෙර පරලෝසපත් W.A. නෙවිල් රාජපක්ෂ මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ රුමින්ද රන්දිනිය මහත්මයා විසින්. මේ ආකාරයෙන් මෙම YouTube නාලිකාව හරහා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අවකාශය ලබා දෙන සේක්වා කියන පින්බර පැතුම මුල් කරගෙන දැනට සුජීවත්ව වෙසෙන සුසිලා කුරුප්පු සහ ප්‍රේමා රාජපක්ෂ මෑණිවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට, දේශකයන්න් වහන්සේගේ ප්‍රාර්ථනාව පරිදි උතුම් ප්‍රාර්ථනීය බෝධියකින්
නිර්වාණය සාක්ෂාත් වීමට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ පින්වත් මහත්මයාගේ ප්‍රාර්ථනා පරිදිම මේ උතුම් දේශනාව බොහෝ කාලයක් ලක්වසිලෝ වැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීම පිණිස මෙම නාලිකාවේ පවතින බැවින් ඒ ධර්ම ශ්‍රවණය කරන වාරයක් වාරයක් පාසා ඇසුවෙන් ඇතිවෙන කුසල ශක්තිය නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් භාවයට පත්ව, පරලෝක ජීවිතය සුවපත් භාවයට පත්ව, පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ පින්වන්ත පින්වතුන්ට අද දවසේ මේ රැස් කරගත්තු කුසලයේ මේ ජීවිතයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය පිණිස පවතිවා, සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා, පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දන වනසනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සීල දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සනසිත්වා, දෙවියන් ද පතන බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. එත්තාවතාච්ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච්ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච්ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනකම උතුම් සම්මා සම්බුදු සරණයි.